ඔව් දිනේෂ් මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ පරිසර විනාශය කියන එක ලොකු ප්‍රශ්නයක් කියන එක නාගානන්ද හොඳට දන්නවා. ඔබ දන්නවා මහා ලොකු විනාශයක් වෙනවා විල්පත්තුවේ. කැලේ වේගෙන් කපනවා. අහසින් යනකොට පේනවා මහා විනාශය. මේ ගැන කිසි කෙනෙක් කලක් නගන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ දන්නවා වනසතුන් අල්ලගෙන ඔය අලි අල්ලගෙන හීල කරන දේවල් අලි පෙරහැරවල් වල ගෙනියන හැටි අලි පාරේ ඇවිදින්න ගැටට ගෙනියන හැටි ඒ වගේම අනිකුත් සත්වෙන්ට අනිත් සත්වෙන්ට කරන මහා වදහිංසා හැබැයි අපි කියන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් කියලා මේ සම්මා සම්බුද්ධගේ බුදුන්ගේ ධර්මය තවමත් පීඨ රාජ්‍යයක් කියලා හැබැයි මේ දෙකේ විශාල ඝට්ටනයක් තියෙනවා. අපි කියන දර්ශනය කියනවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා කියලා. එහෙම නැත්නම් කියනවා සුඛිනෝවා කේමිනෝ හොන්තු කියලා. මේ ධර්මයේ තියෙන එකක් අපි අනුගමනය කරන තව එකක්. සුඛිනෝවා කේමිනෝ කියන්නේ බය. සුඛිනෝවා කියන්නේ සුවපත් වීම. සෑම සත්‍යයකටම අපි දැක්විය යුතු ඒ මහා කරුණාව. කරුණා මුදිතා උපේක්ඛා කියලා අපි කතා කරනවා. මෛත්‍රිය ගැන කතා කරනවා. නමුත් මේ ඔක්කොම සීමා වෙලා තියෙන්නේ පොතපතට විතරයි. අපි කවුරුත් මේ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒවා අපි කිසි කෙනෙක් පරිශීලනය කරන්නේ නැහැ. මේක තමයි මේක පටන් ගන්න ඕනේ මේ රටක් හැටියට හදනවා නම් පහළ බාලාංශයේ ඉඳලා අපි හිතන සිතුවිලි අපේ දරුවන්ට මේක දෙන්න ඕනේ මෙයා වැරදි වැරදි විදිහට දකින්න උගන්වන්න ඕනේ මේක හුදෙක් කතා කිරීම ප්‍රමාණවත් නැහැ මේක ලොකු සංස්කෘතිමය වශයෙන් ලොකු විප්ලවයක් මේ රටේ වෙන්න ඕන විල්පත්තු නඩුව ඔබ වෙනුවෙන් ඔබේ අයිතිය වෙනුවෙන් ඔය රිචාඩ් බදුද්දීන්ට එරෙහිව අධිකරණයේ දැනට විභාග කරන බරපතල නඩුවක්. ඒ නඩුවේදී ඔහු ඉදිරිපත් කරපු ඒ ඔහුගේ ඒ කැලේ කපන්න නැත කියන බව ඔප්පු කරන්න ඔහු ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශ අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා ඒ නඩුව දැන් විභාගයට වෙනවා. මේ අවස්ථාවේදී අපේ රටේ මහා ජනතාව ඇයි මේවට අවදි වෙන්නේ නැත්තේ? එහෙම දෙයක් නූනාසේ හුඟක් අය ඉන්නේ ඇයි මේකට ඒකයි මම කිව්වේ අපිට පටන් ගන්න වෙලා තියෙනවා පහලින්ම සංස්කෘතිමය විප්ලවයක් විය යුතුයි කියලා කියන්නේ ඒකයි මොකද මිනිස්යාට දාලා තියෙන ඔළුවට වෙන දෙයක් මෙහි දහ ජරාව බලමින් දවස කාල කන්න විදිහට ගතකරනද මනස විකෘති කරලා තියෙනවා මේ රට කරන දේශපාලුවන්ට අවශ්‍ය විදිහට රට ගෙනියන්න මේක අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රට හරි තැනකට ගෙනියන්න නම් මේ සිතන සිතුවිලි මිනිස්යාගේ මේක ක්‍රමේ මේ අපේ රටේ වෙන රටවල් වල විදේශවල රටවල මීටදී මහා කරුණාව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා අපේව නැහැ ඒක හදන්න නම් අපි මේ වෙනස ඇති කළ යුතුයි මේ වෙනස ඇති කරන්න නම් අපි එක මවකගේ දරු කැලක්සේ ජාති ආගම් කුල සියල්ල සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා මේ ප්‍රශ්න දෙස අපේ ප්‍රශ්න විදිහට බලලා රට කන දේශපාලුව මොනවා කළත් ඔවුන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා තවදුරටත් ඔබ දැක්කා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් පසුගිය දින කීපේ කොහොමද ඔවුන්ගේ හැසිරීම ඒ සියල්ලම ප්‍රහාණය කළා අපේ මව්බිම හරි තැනකට ගේන්නත් මේ වෙන මහා වැරදි වලින් සම්පූර්ණයෙන්ම අපි ඉවත් වෙලා යන්න තැනකට රටට අනාගතයක් තියෙන විදිහට රට මෙහෙවීම සඳහා අපි එකාමෙන්ම එක්වමු ඔබට නාගානන්ද ඒ සම්බන්ධයෙන් කරන ආරාධනාව පමණයි බොහොම ස්තුතියි